ආයුබෝවන් පුතේ සියලුම දෙනාට සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුළුවන් හැමෝම පුතේ තමන්ගේ වීඩියෝ රෙකෝඩ් කරගන්න. පුළුවන් හැමෝම තමන්ගේ වීඩියෝ රෙකෝඩ් කරන්න.
නැද්ද ගෞරව? හරි. එතකොට පුතේ අද අපි පේපර් එකක් සාකච්ඡා කරන්නේ. මම ඔයගලන්ට පේපර් එක දැම්ම හැමෝම එක print out කරගත්තද? සමහර කට්ටිය print out කරගත්තේ නැද්ද? කරගත්තද නැද්ද? print out කරගන්න බැරි වුණාස්ස හැබැයි ලියාගත්තා අපි. ආ හරි. අනිත් කට්ටිය print out කරගත්තද? බැරි වුණා. ඔක්කොටම බැරි වුණාද? හැමෝටම කවුරු print out කරගත්ත එක්කෙනෙක් හරි ඉන්නවද? print out කරගත්ත කට්ටිය ඉන්න. හරි. උදේ අපි පේපර් එක සාකච්ඡා කරමු. මේ පේපර් එක දීලා තියෙන්නේ හරි මේ පේපර් එක දීලා තින්නේ ඔයගලන්ට මේ අවසන් කරපු දෙවන පාඩමට අදාළව. හරි දෙවන පාඩමට අදාළව තමයි print out මේ පේපර් එක දීලා තින්නේ අපි පේපර් එක අපි කරමු. පළවෙනි ප්‍රශ්න 10 ඔයාලා කරන්න විනාඩි 10ක් මම ඔයගලන්ට දෙන්නම්. පළවෙනි ප්‍රශ්න 10 කරන්න sorry. පළවෙනි ප්‍රශ්න 10 කරන්න මම විනාඩි 5ක කාලයක් ඔයගලන්ට දෙන්නම්. මම දැන් පේපර් එක ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. හොඳේ? පේපර් එක print out කරගත්ත නැති අය අර පේපර් එක print out කරගත්ත නැති කට්ටිය ඒකෙන් බලලා හරිද ඒකෙන් බලලා උත්තර ලියන්න හරි තොඩ අවුලක් නැහැනේ නේ හරි ඔගලන්ට පුතේ පේපර් එක දැන් පේනවද? පේපර් එක පේන්නේ නැද්ද? පුතේ මේ වොයිස් එකෙන් කියන්න මේ ආ පුතේ පේනවා සර්. ආ හරි. හරි. පළවෙනි ප්‍රශ්න 10 කරන්න. උතේ පේපරේ print out කරගත්ත නැති කට්ටිය උත්තරේ ලියන්න එකද දෙකද නෙමෙයි දාන්න ඕන උත්තරේ ලියන්න අතින් ලියන්න
හරි පළවෙනි ප්‍රශ්න 10 කරලා ඉවරද? පළවෙනි ප්‍රශ්න 10 කරලා ඉවරද? මයික් හරි හරි එහෙනම් අපි පළවෙනි ප්‍රශ්න 10 සාකච්ඡා කරමු. उते पुलवंग काटते था मंगे वीडियो कौन कराने हैं मोटा मुकारण टेक की हिलने यानी हैं मोटा में मोते कारण टेक नहीं थे දමාත් එක සාකච්ඡා කරන ඔය වීඩියෝ ඔන් කරලා නැති කට්ටිය ඔන් කරලා තියෙන කට්ටිය හැමෝම කතා කරනවා නේ ප්‍රශ්න වලට මට උත්තර කියන්න ඕන හරි හැමෝම හරි පළවෙනි එක ප්‍රාග් ඓතිහාසික යුගයේ වශයෙන් හැඳින්වෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ වශයෙන් හැඳින්වෙන්නේ එක ඓතිහාසික යුගයට පසු යුගයයි ඓතිහාසික යුගයට පසු යුගයයි දෙවෙනි එක පෘථුවියේ ජීවයක් බිහි වූ යුගයයි තුන ඓතිහාසික යුගයට පෙර යුගයයි ලංකාවේ රාජ්‍යත්වය ආරම්භ වූ යුගයයි මොකක්ද මේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ තොර මෙතනට හරි උත්තරේ මොකක්ද ඓතිහාසික යුගයට පස්සේද ප්‍රාග් ඓතිහාසික යුගය එන්නේ නැහැ පෘථුවියේ ජීවයක් බිහි වූ යුගයේද මේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ එම නැත්තම් ඓතිහාසික යුගයට පෙර යුගයක්ද එහෙම නැත්තම් ලංකාවේ රාජ්‍යත්වය ආරම්භ වූ යුගයේද ඓතිහාසික යුගයට පෙර යුගය ඓතිහාසික යුගයට පෙර යුගය මුතිය ඓතිහාසික යුගයට පෙර යුගය ඔය වීඩියෝ එක කරලා නැති කට්ටිය මැසේජ් එකක් හරි දාන්න මොකක්ද උත්තරේ කියලා කටවහගෙන ඉන්න එපා දෙක ශ්‍රී ලංකාව ජනාවාස කරන ලද්දේ එක හෝමෝ හැබිලස් මානවයාය දෙක ඔස්ට්‍රෝපිතකලස් මානවයාය තුන හෝමෝ ඉරෙක්ටස් මානවයාය හතර හෝමෝ සේපියන්ස් මානවයාය හෝමෝ සේපියන්ස් මානවයා එහෙම නැත්නම් හෝමෝ සාපියන්ස් කියලා කියනවා මෙයාට තුන ගල් යුගයට අයත් සාක්ෂි හම්වන්නේ රත්නපුරේ පිහිටි කුමන ස්ථානවලින්ද 1 මණික්පතල්වලිනි 2 වනාන්තරවලිනි 3 කඳුකර ප්‍රදේශවලිනි 4 ගොවිදිබ්වලිනි මණික්පතල්වලිනි මණික්පතල්වලිනි 4 ඉරණමඩු සැකැස්ම නමින් පුරා විද්‍යාඥයන් හඳුන්වන්නේ කුමන ප්‍රදේශයේද 1 ඉරණමඩු ප්‍රදේශයේ පවතින ගොවිබිම් 2 අර්ධ ශුෂ්ක කලාපයේ වැලි හා මැටි වලින් වැසුණු බොරළු තට්ටුව 3 පහත රට වියලි කලාපයේ ගල් ගුහා 4 තෙත් කලාපයේ මැණික් පතල් මොකක්ද මේ ඉරණමඩු සැකැස්ම නමින් පුරා විද්‍යාඥයන් හඳුන්වන්නේ අර්ධ ශුෂ්ක කලාපයේ වැලි හා මැටි වලින් වැසුණු බොරළු තට්ටු ඔව් අර්ධ ශුෂ්ක කලාපයේ වැලි හා මැටි වලින් වැසුණු බොරළු තට්ටුව පහ ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ පරිසර කලාපයේ තීරණය කිරීමේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගෙන ඇත්තේ කුමක්ද වාර්ෂික උෂ්ණත්වය පසේ ස්වභාවය වාර්ෂික වර්ෂාපතනය හතර ජල වහනේ ඔව් වාර්ෂික වර්ෂාපතනය වාර්ෂික වර්ෂාපතනය 6 ශ්‍රී ලංකාවේ ජනාවාස වීම පිළිබඳ පැරණිතම සාධක හඹුවන්නේ ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳ පැරණිතම සාධක හඹුවන්නේ 1 පාහියන් ගලෙනි 2 පතිරාජ වලිනි 3 බෙල්ලන් බැඳි පැලැස්සෙනි 4 මානියම් ගමිනි
කොහෙන්ද ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳ පැරණිතම සාධක හඳුන්වන්නේ ඔව් පුතේ පතිරාජ වෙලිනි හත බුන්දල වැල්ලේ ගංගොඩ ප්‍රදේශයෙන් හමු වී ඇති ගල් මෙවලම් සහිත බොරු තට්ටුව අයත් කාලවකවානුව කුමක්ද එක මීට වසර 3800කට පෙර මීට වසර 80000කට පෙර මීට වසර 15000කට පෙර මීට වසර 125000කට පෙර මීට වසර 80000කට පෙර මීට වසර 80000කට පෙර උත්තරය 2 8 ප්‍රාග් ඓතිහාසික පෙරලාස්ට එලිමහන් වාසස්ථානයේ උදාහරණයක් වන්නේ මින් කුමක්ද? 1 මිනිහාගල් කන්ද 2 බණ්ඩාරවෙල 3 අලිගල 4 කිතුල්ගල බෙල්ලෙන ප්‍රාග් ඓතිහාසික එලිමහන් ප්‍රාග් ඓතිහාසික පෙරලාස්ට එලිමහන් බණ්ඩාරවෙල තියෙනවද පුතේ පෙරලාස්ට ප්‍රදේශයක්? ඒ වගේම අලිගල තියෙනවද කිතුල්ගල බෙල්ලෙන? ඉතුල්ගල බෙලිලෙන තියෙන අවිස්සාවෙල පැත්තේ බීච් එකක් කිම තියෙනවද? වෙරළාස්සිට ප්‍රදේශයක් තියෙනවද? මේක උත්තරේ මොකක්ද? මිනිහා ගල් කන්ද 8ට උත්තරේ 1. 9 ගල් යුගයේ මානවයාගේ ආහාරය තීරණය කරන ප්‍රධානතම සාධකයේ වූයේ කුමක්ද? ගල් යුගයේ මානවයාගේ ආහාරය තීරණය කරන ප්‍රධානතම සාධකයේ වූයේ කුමක්ද? 1 ජීවත්වන පරිසරය 2 ගබඩා කරගැනීමේ පහසුව 3 පහසුවෙන් ලබාගත හැකි වීම 4 ඔවුන්ගේ කැමැත්ත ගල් යුගයේ මානවයාගේ ආහාරය තීරණය කරන ප්‍රධානතම සාධකය කුමක්ද ඔව් ගල් යුගයේ මානවයාගේ ආහාර තීරණය කරන ප්‍රධානතම සාධකය පුතේ ජීවත්වන පරිසරය ඔවුන් ජීවත්වන පරිසරයේ අනුම තමයි තෙත් කලාපයේ ඉඳපු ප්‍රාග් ඓතිහාසිකයෙකුගේ මානවයා වැඩිපුර ආහාරයට ගත්තේ ගස් කොළු බෙල්ලෝගේ කන්නේ. ඒ වගේම වියලි කලාපයේ ජීවත් වෙච්ච ප්‍රාග්
පුතේ මට හොස්ට් එක දෙන්න ඕනල්ල දහය පුරුස්සා ආහාරයට ගන්නාලද කැලෑ දෙල් ඇට පිළිබඳ සාක්ෂි හමු වී ඇත්තේ කවර ප්‍රදේශයකින්ද එක කුරුවිට බටදොඹලෙන දෙක සීග්‍රිය පොතාන තුන අත්තනගොඩ අලුලෙන හතර කිතුල්ගල බෙලිලෙන පුරුස්සා ආහාරයට ගන්නාලද කැලෑ දෙල් ඇට පිළිබඳ සාක්ෂි හමු වී ඇති ප්‍රදේශයේ කොහෙන්ද කිතුල්ගල බෙලිලෙන බෙලිලෙන ආශ්‍රිතව කිතුල්ගල බෙලිලෙනින් තමයි ඔයාගෙන තියෙන්නේ හරි උදේ මට හොස්ට් එක දෙන්න ඔනල්ට හොස්ට් එක ගිහිල්ලා මම ඒක තින් කට්ටුව නිසා දැන් ස්ක්‍රීන් ෂෙයාර් එක දාගන්න බෑ ඔනල් පුතා නැද්ද පොන්ති නැද්ද බල ඔනල් මයික් එක පොඩ්ඩක් ඔන් කරන්න උදේ වලට ස්ක්‍රීන් එකේ පේනව නේද? උදේ මයික් ඔන් කරලා කියන්න පේනවද? පේනවා සර්. හරි. 11 ඉඳලා 20 දක්වා කරන්න. සර් පොඩ්ඩ zoom ගන්න පුළුවන්ද? zoom කරන්න. දැන් හරිද? හරි සර්.
විශ්වවිද්‍යාල කරාද පුතේ? කවුරුත් නැද්ද? මං කරලා ඉවරයි සර්. අනිත් අය කරාද පුතේ මැසේජ් එකක් දාන්න? අයියෝ ඉතින් බෝරින් වෙනවා ක්ලාස් එක කොහොම වෙද්දී ඈ? කට්ටි කතා කරන්න නැතුනම් කියන්න නැතුනම්? කරා සර්. හරි. මං හිතන්නේ මේ ක්ලාස් එකේ අඳගෝලු බිහිලි පාසලක් කියලා. හරි ඒ නිසා කතා කරන්න. 11. ආහාර වශයෙන් ගස්කොළු බෙල්ලන් යොදාගෙන ඇත්තේ කුමන පරිසර කලාපයකට අයත් මානවයින්ද? ආහාර වශයෙන් ගස්කොළු බෙල්ලන් යොදාගෙන ඇත්තේ කුමන පරිසර කලාපයකට අයත් මානවයන්ද? එක අර්ධ ශුෂ්ක කලාපේ, දෙක ශුෂ්ක කලාපේ, තුන තෙත් කලාපේ, හතර පහත රට වියලි කලාපේ. ආ ආහාර වශයෙන් ගස්කුළු බෙල්ලන් යොදාගෙන ඇත්තේ කුමන පරිසර කලාපයකට අයත් මානවයන්ද? තෙත් කලාපේ. ඔව් තෙත් කලාපේ. 12. ලුණු සමග මිශ්‍ර වූ කලපු බෙල්ලන්ගේ අවශේෂ හමු වී ඇත්තේ කුමන ප්‍රදේශයෙන්ද? 1. රාවණාල්ලෙනි, 2. බණ්ඩාරවෙලෙනි, 3. බෙල්ලන් පැති පැලැස්සෙනි, 4. කිතුල්ගල බෙල්ලිලෙනි. කිතුල්ගල බෙල්ලිලෙනි. කිතුල්ගල බෙල්ලිලෙනි. 13. ගල් යුගයේ මිනිසා මෙවලම් සඳහා භාවිතා කර ඇත්තේ කුමන ගල් වර්ගයේද? 1. ග්‍රැනයිට් පාෂාණ, 2. කහඳහා තිරවාණ, 3. දුරුගල්, 4. හුණුගල්. කහඳහා තිරවාණ. කහඳ සහ තිරවාණ. මේ අතරනුත් පුතේ වැඩිපුර භාවිතා කරලා තියෙන්නේ මොන පාෂාණ වර්ගයේද? තිරවාණ. තිරවාණ පාෂාණ වර්ගය. 14. මානව විද්‍යාඥයන්ගේ අදහසට අනුව ප්‍රාග් ඓතිහාසික මානවයාගේ උපරිම ආයු කාලය වී ඇත්තේ කොපමණද? මානව ඉතිහාස විද්‍යාඥයන්ගේ අදහසට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ උපරිම ආයු කාලය වී ඇත්තේ කොපමණද? 1. වසර 35ත් 40ත් අතර, වසර 60ත් 70ත් අතර, වසර 100ත් 120ත් අතර, වසර 10ත් 20ත් අතර. ඔව් පුතේ. වසර 35ත් 40ත් අතර. වසර 35ත් 40ත් අතර. දෙකට බෙදා හිල් විදින ලද මිනිස් හිස් කබලක් හමු වූ ප්‍රදේශය. 1. බුන්දල, 2. පොතාන, 3. අලිගල, 4. රාවණා ඇල්ල. දෙකට බෙදා හිල් විදින ලද මිනිස් හිස් කබලක් හමු වී ඇති ප්‍රදේශය කොහෙන්ද හමු වෙලා තියෙන්නේ? රාවණා ඇල්ල ප්‍රදේශයේ. රාවණා ඇල්ල ප්‍රදේශයේ. 16. රතු ගුරුගල් ආලේප කළ මිනිස් ඇට කැබිල්ලක කොටස් හමු වූ ප්‍රදේශය. 1. මාණියම්ගම, 2. පාහියන්ගල, 3. මාතොට, 4. පතිරාජවෙල. රතු ගුරුගල් පාහියන්ගල. පාහියන්ගල ප්‍රදේශයේ. පාහියන්ගල ප්‍රදේශයේ. හරි. ඔහොමම දෙන්න. හරි. 17. රත්නපුර සැකැස්මට අයත් තොරතුරු වැඩි ප්‍රමාණයක් ලබා දෙන පරිසර කලාපය වන්නේ 1. තෙත් කලාපයයි,
දෙක ශුෂ්ක කලාපයයි තුන පහතරට වියලි කලාපයයි හතර අර්ධ ශුෂ්ක කලාපයයි රත්නපුර සැකැස්මට අයත් තොරතුරු වැඩි ප්‍රමාණයක් ලබා දෙන පරිසර කලාපය වන්නේ ඔයද පුතේ තෙත් කලාපයයි 18 पूर्व ऐतिहासिक युगेट अयत्वन कालवकवानु कुमग्द पूर्व ऐतिहासिक युगेट अयत् कालवकवानु एक वसर एक लक्ष विसिपंदाहट पेरसिट क्रिस्तु पूर्व देदास अटसीय दक्वा देक क्रिस्तु पूर्व देदास हारसीय सिट क्रिस्तु पूर्व हारसीय पनह दक्वा तुन क्रिस्तु वर्ष देसीय पनहे सिट क्रिस्तु वर्ष पंसीय दक्वा हतर क्रिस्तु पूर्व 600 සිට ක්‍රිස්තු වර්ෂ 600 දක්වා කොහෙද පූර්ව ඓතිහාසික යුගයට අයත් කාල වකවානුව කියද ක්‍රිස්තු පූර්ව 2400 සිට ක්‍රිස්තු පූර්ව 450 දක්වා 19 පූර්ව ඓතිහාසික යුගයට භාවිතා කරන ලද තවත් නමක් වන්නේ పూర్ව ඓතිහාසික යුගයට භාවිතා කරන තවත් නමක් වන්නේ 1 යකඩ යුගය 2 ගල් යුගය 3 හිම යුගය 4 ගොවි යුගය పూర్ව ඓතිහාසික යුගයට භාවිතා කරන ලද තවත් නමක් යකඩ යුගය 20 పూర్ව ඓතිහාසික යුගයේ පිළිබඳ බොහෝ තොරතුරු ලැබෙන්නේ එක වැව්ගම්මාන වලිනි දෙක කඳුකර ජනාවාස වලිනි තුන තෙත් කලාපීය ලෙන් වලිනි හතර මහා ශිලා සුසාන අසල ජනාවාස වලිනි ඔව්තේ මහා ශිලා සුසාන අසල ජනාවාස වලිනි හරි 21 ඉඳලා 30 දක්වා දැන් කරන්න ආ 20ට උත්තරේ 4 මහා ශිලා සුසාන ජලාවාස වලින් දැන් 20 21 ඉඳලා 30 දක්වා කරන්න
පුතේ 30 දක්වා කරලා ඉවරද? ඔව් සර්. හරි. අපි එහෙනම් සාකච්ඡා කරමු. උඩරංචාමඩමෙනි ඔබතේ රංචා මඩමෙනි උඩ රංචා මඩමෙනි 22 పూర్ව ඓතිහාසික යුගයේ පිළිබඳ කියවෙන නිවැරදි පිළිතුර තෝරන්න పూర్ව ඓතිහාසික යුගයේ පිළිබඳ කියවෙන නිවැරදි පිළිතුර තෝරන්න 1 ගල් මෙවලම් භාවිතයේ වර්ධනය වීම 2 ස්ථිර වාසීතාවයේ ඇතිවීම 3 සංචාරක ජීවිත ගත කිරීම 4 මාංශ ආහාර වලට වැඩි නැඹුරුවක් පැවතීම ගල් මෙවලම් භාවිතය ආරම්භ වුණේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී තැනින් තැනට ඇවිද යමින් දඩයම් කරමින් සංචාරක ජීවිතයක් ගත කරේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී මාංශ ආහාර වලට වැඩි නැඹුරුවක් දැක්වේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී නැත්තර పూర్ව ඓතිහාසික යුගයේදී මොකද්ද ස්ථීර වාසීතාවයේ ඇති වෙනවා කෘෂිකර්මාන්තය සඳහා කෘෂිකර්මාන්තයට මුල පුරනවා මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ పూర్ව ඓතිහාසික යුගයේ 22 කට උත්තරය 2 23 ශ්‍රී ලංකාවේ పూర్ව ඓතිහාසික යුගය පිළිබඳව පැරණිතම සාධක හම්බවන්නේ කුමන කාලයකට අයත්වද ක්‍රිස්තු పూర్ව 600 දීය ක්‍රිස්තු పూర్ව 450 දීය ක්‍රිස්තු పూర్ව 2400 දීය ක්‍රිස්තු పూర్ව 1800 දීය මට මේකට උත්තරය ඕනේ ශ්‍රී ලංකාවේ పూర్ව ඓතිහාසික යුගය පිළිබඳ පැරණිතම සාධක හමුවන්නේ කුමන කලාපයට අයත් කාලයකට අයත්ද? ඔව් පුතේ ක්‍රිස්තු పూర్ව 2400 දී ක්‍රිස්තු పూర్ව 2400 24 කුම්බීය නිකනන නමින් හඳුන්වන සුසාන වර්ගය වන්නේ මින් කුමක්ද? ගුහාව තුල මල සිරුරු වැළලීම මේ සිද්දුවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ගල් පතුරු වලින් වටකොට භෂ්මාවශේෂ තැන්පත් කිරීම ඒකට කිව්වෙත් නේ මැටි ඔරුවක භෂ්මාවශේෂ තැන්පත් කිරීම මංජුසසෝ මැටි බඳුනක භෂ්මාවශේෂ දමා පොළවේ වැළලීම මොකද්ද මේකට පිළිතුර කුම්බීය නිකනන නමින් හඳුන්වන සුසාන වර්ගය ඔබතේ මැටි ඔරුවක භෂ්මාවශේෂ තැන්පත් කිරීම 25 මැටියෙන් සකසන ලද ඔරුවක හැඩපි බේසමක භෂ්මාවශේෂ දමන ලද මැටි බලන් තැන්පත් කර තිබු ස්ථානයේ කුමන ප්‍රදේශයේද මැටියෙන් සකසන ලද ඔරුවක හැඩපි බේසමක භෂ්මාවශේෂ දමන ලද මැටි බලන් තැන්පත් කර තිබු ස්ථානයක් වන්නේ කුමන ප්‍රදේශයේද 1 බුන්දල 2 පොම්පරිප්පු 3 ඉබ්බන් කටුව 4 බෙලිගල 3 3ද මැටියේ සකසලද ඔරුවක හැඩති බේසමක භෂ්මාවශේෂ දමන ලද මැටි වලන් තැන්පත් කර තිබු ස්ථානය බෙරගල 26 ස්ථීර වාසීතාවය පිළිබඳ සාක්ෂි සපයන పూర్ව ඓතිහාසික යුගයට නිවාසයක නටබුන් හමු වී ඇති ප්‍රදේශය ස්ථීර වාසීතාවය පිළිබඳ සාක්ෂි සපයන పూర్ව ඓතිහාසික යුගයට අයත් නිවාසයක
නටබුන් හමු වී ඇති ප්‍රදේශ එක යටිගල් පොත්ත දෙක ගල් සොහොන් කනත්ත තුන උදරංචා මඩම හතර පතිරාජ වෙල කොහෙන්ද ස්ථීරවාසීතාවය පිළිබඳ සාක්ෂි සපයන පූර්ව ඓතිහාසික පුරාවත් නිවාසික සාක්ෂි කොහෙන්ද අම්ලලා තින්නේ උදරංචා මඩමේ රංච මඩමේ පිළිතුර තුන 27 පින්තාරු කරන ලද මැටි බඳුන් වල කොටස් හම්පු ජනාවාස දෙකක් දක්වන පිළිතුර තෝරන්න පින්තාරු කරන ලද මැටි බඳුන් වල කොටස් හමු වූ ජනාවාස දෙකක් දක්වන පිළිතුර තෝරන්න එක හල්දුම් මුල්ල සහ බෙරගල තුන හල්දුම් මුල්ල සහ උදරංච මඩම තුන උදරංච මඩම සහ යටිගල් පොත්ත හතර බෙරගල හා යටිගල් පොත්ත ඔබට පිළිතුර දෙක හල්දුම් මුල්ල සහ උදරංච මඩම 28 මැටි පබළු ඇස් අඳුන් ගල්වන කූරු ඊට පස්සේ ගුරුගල් උරච්චි කරන ලද ඇඹරුම් ගල් සිරුර ගන්වන සිරුර වර්ණ ගන්වන ලද ගුරුගල් මේව භාවිතා කරේ මොනවටද ඇස් අඳුන් ගල්වන කූරු අහස්සේ ගුරුගල් මෙමේ උරච්චි කරන ලද ඇඹරුම් ගල් මිනිස් සිරුර වර්ණ ගන්වන ලද ගුරුගල් මේව භාවිතා කළේ මොනව සඳහාද මේ පූර්ව ඓතිහාසික යුගයේ නා පූර්ව ඓතිහාසික යුගයේ කාන්තාවන් Tamanගේ රූසපුව ගැන හිතලා රූසපුව ගැන සිවුර වර්ණ ගන්වන්න ඔයගේ මේකප් වලුනේ ඈ ඒ දවස්වල භාවිතා කරන මේව කොහෙන්ද හම්බුනේ පුතේ එක උඩරංචා මඩම නිවාසෙනි දෙක ඉබ්බන් කටුව සොහොන් බිමෙනි තුන හල්දුම් මුල්ල නිවාසෙනි හතර හතර බෙරගල සොහොන් බිමෙනි කොහෙන්ද මේව හම්බුනේ හල්දු මුල්ල හරියටම හරි නෑ හල්දු මුල්ල නෙමෙයි උඩරංචා මඩම නිවාසේ 29 උඩරංචා මඩම නිවාසේ තාක්ෂණික නිපුණත්වයේ පෙන්වන ලද ලක්ෂණයක් වන්නේ මින් කුමක්ද උඩරංචා මඩම නිවාසේ තාක්ෂණික නිපුණත්වයේ පෙන්වන ලක්ෂණය 1 ගෙබිම සඳහා මැටි භාවිතා කිරීම දෙක වහලය සඳහා ඉලුක් භාවිතා කිරීම තුන කාමර ගණනාවක් සහිතව සකස් කර තිබීම හතර පොළොවට ලම්බකව බිත්ති සකස් කර තිබීම උඩරංචා මඩම නිවාසේ තාක්ෂණික නිපුණත්වය පෙන්වන්නේ ඔව්ද හැමි මොද පොළොවට ලම්බාකාරව බිත්ති සකස් කර තිබීම 3 මුල් ඓතිහාසික යුගයට අයත් කාලවකවානුව තෝරන්න මුල් ඓතිහාසික යුගයට අයත් කාලවකවානුව ක්‍රිස්තු පූර්ව 600 සිට ක්‍රිස්තු පූර්ව 300 දක්වා ක්‍රිස්තු පූර්ව 300 සිට ක්‍රිස්තු වර්ෂ 450 දක්වා ක්‍රිස්තු පූර්ව 50 සිට ක්‍රිස්තු වර්ෂ 300 දක්වා ක්‍රිස්තු පූර්ව 300 සිට ක්‍රිස්තු පූර්ව 250 දක්වා මුල් ඓතිහාසික සික යුගයට අයත් කාලවකවානුව ඔබට පිළිතුරු තුන මල්කි හරි ක්‍රිස්තු පූර්ව 450 සිට
හතලි දක්වා කරලි වරද පුතේ හතලි දක්වා කරලි වරද පුතේ මයික් ඔන් කරලා කවර් කතා කරන්න ඔව් සර් හරි අපි ඊළඟ සාකච්ඡා කරමු तीस एकर मूल ऐतिहासिक युगे जनावास व्याप्ति पिलिबंद तोरतुरु हेलिवन प्रधान दर्शक वन्नी मूल ऐतिहासिक युगे जनावास व्याप्ति पिलिबंद तोरतुरु हेलिवन प्रधान दर्शक वन्नी एक सोहनबीम देक कुडा गंवैव तुन वनांतर हतर बौद्ध सिद्धस्थान मूल ऐतिहासिक युगे जनावास पिलिबंद तोरतुरु हेलिवन प्रधान दर्शक पिलितुरु निवेदी जनावास व्याप्त प्रदेश प्रदेश वलय प्रदेश वलय हतर विरलाश्रित प्रदेश वलय मूल ऐतिहासिक युगे जनावास व्याप्त हुए वियलिकलापीय प्रदेश वल मेगुलो जनावास बिहिकरगान्न मूलिकारमुन तमाई मे वियलिकलापीय प्रदेश वल बहुमयक पैतृलातेन्ने कृषिकर्मांते सदहा वडात सुदुसुवन रतु दुंबुरु फसतेन्ने मेन्न मे कियन वियलिकलापीय प्रदेश वल अरे आन्न ए हेतु निसा तमाई मे मूल ऐतिहासिक युगे जीवत वेच्च मिनिस्सु जनावास वियलिकलापीय प्रदेश अतीत ब्रह्मी सेल्लिपुवल पुरकमत नमिन हंदुन्वायते पुरकमत कियन्ने काटद प्रधान उद्यान शिल्पियाय प्रधान वैद्यवराय प्रधान वास्तु शिल्पियाय प्रधान वास्तु शिल्पियाटर පනාකඩුව තඹසන්න සලිමි කවුද පළවන විජේබාහු රජතුමා ආ මේක අනුරාධපුරේ හඳුන්වලා තිබෙන මොන නමින්ද නකර නුරුපුර ආ නුරුපුර කියලා පුතේ නුරුපුර පිළිතුර දෙක 35 මුල් ඓතිහාසික යුගයේ වරාය ආශ්‍රිත ගම් හඳුන්වා ඇතේ ආ ඔලග ආ ඔලගම් කියලා කිව්වේ මොනවද ආ जनता विसिं अतहर दैनुगा नियम गम कियल किउवे वेलंद गम वलट कार गम किउवे मैनिक कपन्नन सह मैनिक गरन्नन इंदपु गम वलट एतकोट मे वराय आर्षित गम वलट तमा मोकद्द किउ पट्टन गाम कियल पट्टन गाम कियल अरे नेद म ब्राह्मीय सेल्लिपि वल आ पौलक प्रधानिय हेदिन्वे मोकक् कियलद ब्राह्मीय सेल्लिपि वल पौलक प्रधानिया फरुमक गमिक शेरिक प्रधानिया गमिक कियला गहपति एहेम नत्तम गृहपति कियला किवे पौलक प्रधानियाट
පහත අ සහ ආ තීරු දෙක නිවරදිව ගැලපුව විට ලැබෙන පිළිතුර කසීකාරගාම කියලා කිව්වේ පුතේ කෘෂිකාර්මික ගම් වලට කේවට්ටගාම කියලා කිව්වේ දීවර කර්මාන්තයේ යෙදෙන මිනිස්සු ඉන්න ගම් වලට පේෂකාකාරගාම කියලා කිව්වේ රෙදි නිපද වීමේ නිපදවන්නත් ඉන්න ගම් වලට කුම්භකාරගාම කියලා කිව්වේ වලන් සාදන්නත් ඉඳපු ගම් වලට එතකොට A B D C පිළිතුර එක 38 මුල් ඓතිහාසික යුගයේ ජනාවාසයක පැවති නිවසක තොරතුරු ලැබෙන ස්ථානය මුල් ඓතිහාසික යුගයේ කොයිද පුතේ හම්බ වෙන්නේ තිස්ස මහරාමයේ වල්ගම් පත්තුව ප්‍රදේශයේ 39 මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ආරම්භ වූයේ වියලි කලාපේ ගංගා පිටාරණිම්නේ ආසන්නෙනි ගංගා පිටාරණිම්නවලට පිටතිනි තුන කඳුකර ප්‍රදේශවලය හතර ගල් ගුහා ආසන්නේ කොහෙද මේ මුල් ඓතිහාසිකගේ ජනාවාස ආරම්භ වුනේ වියලි කලාපේ කොහෙද ගංගා පිටාරණිම්නේ පිටත ප්‍රදේශවල පිළිතුර දෙක 40 මුල් ඓතිහාසික යුගයේ මුල් ඓතිහාසික යුගයේ ආරම්භයේ ජීවතු ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය මාර්ගය වූයේ මුල් ඓතිහාසික යුගයේ ආරම්භයේදී මුල් ඓතිහාසික යුගයේ ආරම්භයේදී ජීවතු ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වුණේ හේන් ගොවිතැනයි පිළිතුර තුන 40 කීයක් හරිද මට දාන්න බලන්න සියලු දෙනාම 13 දෙනෙක් ඉන්න 13 දෙනාම දාන්න ඕනේ ලකුණු කීයක් හරිද කියලා ගණන් කරලා දාන්න බලන්න දිනෙත් කීයද දිනෙත් 30යි සර් 30යි මනීෂා මනීෂා දහමි දහමිද පසින්දු 32යි සර් දැහැමි F10 33 ජනිදි ජනුදි ජනුදි සර් මන් 10 වෙනි ප්‍රශ්නේ ඉඳන් නෑ 11 වෙනි ප්‍රශ්නේ ඉඳන් ආවේ සර් 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඒ කියන්නේ 30 30 කීයද 30න් 19 සර් Sayuri 36 sir Hirosha 32 Tusha Tarusha Ishan 34 mukadda me Yasasvi Yasasvi Netula मनोषा अरे ඔයාලම පාඩමක් ඉවරලා මම අනිවාර්යයෙන්ම පේපර් එකක් දෙනවා ඔයාලට හැම පාඩමක්ම ඉවරලා. හරි. එහෙනම් අපි ඊළඟ දවසේදී හම්බ වෙමු. අදට එහෙනම් මම මෙතෙන් ක්ලාස් එක අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන් පරිස්සමින්. Thank you sir. Good night sir.